සුබම සුබෝදෑසනක් ලෙස ස්වාංශක නාමයෙන් දවසේත් මම ඔබට ආශිරගෙනෙන අතර රස යහපත් සුන්දර දවසක් ආරම්භ කරන්න ඔබටත් මටත් දෙවියන් අසල දෙනවා මහත් කරුණාවත් අනුග්‍රහ නිසා අපි දෙවියන් අසල ප්‍රශංසා කරන අතර හොඳද දවසෙත් වෙනද වගේම දෙවියන්ගේ වචනීය යම් කාරණාවක් අපි බලලා අපේ ආත්මය අපි ඇදහිල්ලෙන් අපි ශක්තිමත් කරගමු. හොඳයි මේ උදෑසන අපි බලන්න යනවා යාකූබ් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදය ලේවල තුල මෙලෙස සඳහන් කර තිබෙනවා. එබැවින් නුඹලාගේ වරද එකිනෙකාට කියාදී සුව ලබන පිණිස එකිනෙකා උදෙසා යාඥා කරන්න ධර්මිෂ්ඨ මිනිසෙක් ඔප්පු කරන කන්න ලව්ව කරන කොටගෙන මහාදේෂ්ඨ වේ. මේ ස්ථානය තුල කියනවා එබැවින් නුඹලාගේ වරද එකිනෙකාට කියාදී සුව ලබන පිණිස එකිනෙකා උදෙසා යාඥා කරන්න ධර්මිෂ්ඨ මිනිසෙක් ඔප්පු කරන යාඥාව කරනකොට මහත්ය සිදු වෙනවා. යාඥාව කියනා වූ කාරණාවට බොහෝ දේ මේ පොළොවේ වෙනස් කරන්න පුළුවන්. එහෙනම් අපි දෙවියන් වහන්සේගේ දරුවෝ ලෙස මේ පොළොවේ ජීවත් වෙන කාලය තුල අපිට දේව වචනය තුල තිබෙනා වූ සත්‍යතාවයන් අපේ ආත්මය අපි අත්පත් කරගෙන අපි ඒක තුල අපි ගමන් කළ යුතුයි. දැන් මේ ස්ථානය තුල අපිට එළිදරව් කරන එක බොහෝ අයගේ සමහර වැරදි නිසා සමහර රෝගයන් ඔවුන්ගේ ශරීරයේ තිබෙන බව මේ ස්ථානය එකයි කියන්නේ. එක්කෙනෙක්ට සුව ලබන පිස ඔවුන්ට කියනවා දේව වචනේ කියනවා තව කෙනෙක් එක බෙදා ගන්න මගේ ජීවිතයේ තිබුණා වූ ඒ අත්පසු වීම ඒ දේවල් මේ ස්ථානයේ සුබ ලබන පිණිස එක්කිනෙකා උදෙසා ඒ දේවල් කියන්න කියනවා මේ ස්ථානයේ තුල. තේ නිසා අපි වචනය තුල අපි ගමන් කරද්දී දේව වචනය තුල ඔබගේ මගේ ඇදහිල්ල අපි ගමන් කරද්දී ඇදහිල්ලට විශ්වාසයට ඕනම වාතාවරණයක් වෙනස් කරන්න පුළුවන්. ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් ලෙස දෙවියන් වහන්සේගේ වචනය ඔබ විශ්වාස කරනවා නම් මේ පොළොවේ බොහෝ දේ ඔබට වෙනස් කරන්න පුළුවන්. ඔබ බයිබලයේ පරණ කිවිසුම යදී හන්නා කියනා වූ කාන්තාව ගැන ඔබ බලද්දී ඒ ස්ථානයේ කියනවා හන්නා ඔට දරුවෝ හිටියේ නැහැ. වසර ගණනාවක් දරුවෝ හිටියේ නැහැ. ඒගේ ගර්භාෂයේ වහලා තිබුණා. හැබැයි උනන්දු කමෙන් තීරණයක් ගත්තා දෙවියන් වහන්සේ මට දරුවෙක් දී. ඒ ඇඳහින්න තුල යාඥා කරමින් ඒ උත්තර ලබා ගත. ඒ වගේම අනර්ග කතාවක් දේ වචනේ තුල ඔබට මට එලි දරගුණ මාක් පුතේ 5 වෙනි පරිච්ඡේදයේ 25 සිට 29 තෙක් ලේවල තුල සඳහන් කරවා මෙහෙම 25 සිට 12 අවුරුද්දක් මහලේ රෝගයේ ඇතුව සිටි ස්ත්‍රියෙක් නොයෙක් වෙදුන් ගෙන් බෙහෙත් බොහෝ දේ විඳ තමා සතු සියල්ල වියදම් කළ නමුත් කිසි පලක් නොලැබ වඩා අමාරුවට පැමිණ සිටියාය. ඈ යේසුස් වහන්සේ ගැන අසා සමූහයා අතරින් පස්සෙන් ඇවිත් උන්වහන්සේගේ සළුවට අත ගැසුවෝය. මක්නිසාද උන්වහන්සේගේ වස්ත්‍රයට පමණවත් අත ගැසුවොත් මට සුවය ලැබේ ඈ කීවාය. එකෙනෙහිම ඇගේ ලේ ධාරාව වියලී ගොස් ඒ පීඩාවෙන් ඇයට සුවය ලැබුණු බව ඇගේ ශරීරයේ තුලෙහි ඇයට දැනුනේ. මේ ස්ථානයේ තුල දේ වචනේ තුල කතා කරන යේසුස් වහන්සේ කාල පරිච්ඡේදයේ දුන් වහන්සේගේ සේවා කාලයේ තුල සිදුණු එක්තරා සිදුවීමක් මහලේ රෝගයේ හැදුණු එක්තරා කාන්තාවක් මේ ස්ථානයේ තුල කියනවා ඈ තිරණය කරා. මේ ස්ථානයේ කන විවිධ වෙදුල් ළඟට ගියා. විවිධ අය ළඟට ගිහින් ඇගේ සියලු ධනෙ වියදම් කරා ඇගේ සුවේ උදෙසා. හැබැයි ඈට සුවේ ලැබුණේ දවසින් දවස පීඩාවට පත්වුණු බව ලේවල තුල සඳහන්. නමුත් ඈ දවසක් තිරණය කරනවා මම යේසුස් වහන්සේට යනවා. උන්වහන්සේ මට අත තියලා යාඥා කරේ නැතත් මම විශ්වාස කරනවා උන්වහන්සේ තුල සුවේ තිබෙනවා. මම උන්වහන්සේගේ සළුව අත ගන්න මොහොතේදී උන්වහන්සේ මාව සුව කරයි කියනා වූ ඇදහිල්ල මේ කාන්තාවට තිබුණා. නමුත් මේ කතාව ඔබ කියවද්දී ඔබ මේ කතාව කියවන යුදෙව් පසුබිමක. එතකොට යුදෙව් අය විවස්ථාව රැකපු සෙනඟක්. ඒ නිසා විවස්ථාව රකිද්දී මෙවැනි කාන්තාවක් ඔවුන්ට මුණ ගැහුනොත් අනිවාර්ය ගල් ගස්සලා ඔවුන් මරනවා. අපි බලමු ලෙවි කතාවේ 15 වෙනි පරිච්ඡේදයේ 25 ඉඳලා අපි කියමු. මේ සංස්කෘතිය මේ යුදෙව් සංස්කෘතිය තුළ මෙවැනි කෙනෙක්ට තිබෙන්නා වූ දඬුවම සහ තිබෙන්නා වූ ඒ වෙන්වීම ගැන සඳහන් කරනවා. මේ ස්ථානයේ කියනවා යම් ස්ත්‍රියකට ඇගේ කිලුටු කමේ කාලයට ඇතුල්
ඇතුළත් නැති බොහෝ දවසක් ලේ වැගිරීමක් වන්නේ නම් නොහොත් ඇගේ කිලුටු කමේ කාලය වැඩි කාලයක් ලේ වැගිරීමක් වන්නේ නම් ඇගේ අපවිත්‍ර කමේ සියලු දවස්වල ඇගේ කිලුටු කමේ දවස්වලදීමෙන් සිටින්නේය ඇහැ අපවිත්‍රය ඇගේ වැගිරීමේ සියලු දවස්වලදී ඇ සැතපෙන සියලු යහන් ඇගේ කිලිටු කමේ යහන මෙන් වන්නේය ඈ හිඳින සියල්ලන්ද ඇගේ කිලිටු කමේ අපවිත්‍රකම මෙන් අපවිත්‍ර වන්නේය. එහි ස්පර්ශ වන තැනැත්තේ අපවිත්‍රව සිටින්නේය. ඔහු තමාගේ වස්ත්‍ර සෝදාගෙන වතුර නාගත යුතුය. සවස දක්වා ඔහු අපවිත්‍රව සිටින්නේ. මේ ස්ථානයේ තුල යුදෙව් සංස්කෘතිය තුල ඔවුන්ගේ විවස්ථාව තුල සඳහන් කරන ලේ වැගිරීමක් තිබුණොත් මේකට කියන ඔවුන් අපිරිසිදුකම කියලා. මේකට යම් කෙනෙක් අත ගැහුවොත් ඒ හැම කෙනෙක්ම අපිරිසිදුයි. ඒ කියන්නේ ඔවුන් ශුද්ධ නැහැ. හැබැයි මෙවැනි රෝගයක් තිබුණු කාන්තාවෝ දන්නවා මෙවැනි කාරණාවක් ඇගේ ජීවිතේ මෙවැනි රෝගයක් මෙවැනි ලේ වාහනේ වීමක් තියෙද්දී සෙනඟ අතරට ගියොත් ඒ සෙනඟත් අපිරිසිදුයි. ඒ විතරක් නෙවෙයි මේක ඔවුන්ගේ විවස්ථාව තුළ ගල් ගහලා මරණ රෝගයක් මේ දල් ගහලා මරණ තරමට දෙන්නව දඬුවමක් තිබෙන බව. නමුත් මේ කාන්තාව තීරණය කරනවා මම සුවය ලබනවා මම යේසුස් වහන්සේ ළඟට යනවා. මේ තියෙන එක වාතාවරණයක් මට වැදගත් නෑ. මිනිස්සු මං ගැන මොනවා හිතුවත් වැඩක් නෑ. මිනිස්සු මාව මොන විදිහට බහර ගත්තත් කමක් නෑ. නමුත් මම විශ්වාස කරනවා ජේසුගේ ශරීරයට අත තියද්දී මම සුවය ලබනවා කියන දැඩි විශ්වාසයක් මේ කාන්තාවට නෑ. ඒ විශ්වාසය අනුව ඈ ගමන් කරා. දෙවියන් වහන්සේගේ ක්‍රියාව ඈ අත්දැක්කා. ඒ නිසා මේ උදෑසන මම ඔබට කියනවා දැඩි විශ්වාසයක් ඔබගේ ආත්මය තුල තිබෙනවා නම් අද දවසේ ඔබ විවිධ අභියෝග තුල යනව ඇති, විවිධ වාතාවරණ තුල යනව ඇති, ඔබගේ ජීවිතයේ පෝ අපහාරුකම් තුල යනව ඇති, සමහර රෝග ඇති ඔබට කවදා සුව වෙන්නේ නැති තරම්. මේ ස්ථානයේ කයි කියන්නේ ඈ විවිධ වෙදුන් ළඟට ගියා. ඈ තිබුණු සන්තක සියල්ල ඇවිය දකින. නමුත් සුවේ ඈ අත්දැකේ නැහැ. නමුත් ජේසු ළඟට ඈ යද්දී දෙවියන් වහන්සේගේ ස්පර්ශය ලැබුවා. ඒ නිසා අද ඔබත් මෙවැනි තත්ත්වයන් තුල යනවා ඇති. සමහර ආර්ථිකයන් ඔබගේ කඩාගෙන ඇදලා ඇති. හැබැයි දෙවි වචනේ කියන ඔබ විශ්වාසන ඔබට දැඩි විශ්වාසයක් ඇතුව ඔබ දෙවියන් වහන්සේ අනුව ගමන් කරන කෙනෙක් නම් ඔබ විශ්වාස කරනවා නෑ උන් වහන්සේ මගේ වාතාවරණය වෙනස් කරනවා. උන් වහන්සේ මගේ තත්ත්වය වෙනස් කරනවා. උන් වහන්සේට පුළුවන් ඒකට හැයින් ක්‍රියාත්මක වෙන්න කියලා ඔබ විශ්වාස කරද්දී දෙවියන් වහන්සේ ඔබ සමග ක්‍රියාත්මක වෙනවා. ආමෙන්. මේ බයිබලයේ තුල මේ තිබෙන හැම චරිතයක්ම ඔවුන් දැඩි විශ්වාසයක් එක්ක ඔවුන් ගමන් කරා. ඔවුන් විශ්වාස කරා දෙවියන් වහන්සේට පුළුවන් උන්ගේ ජීවිතේ හාස්කමක් කරන්න කියලා. ඒ නිසා මේ උදෑසන ඔබ විවිධ තත්ත්වයන් තුළ විවිධ අභියෝග තුළ විවිධ කාරණා තුළ ඔබ ගමන් කරනවා ඇති. ඔබ දැඩි විශ්වාසයක් එක්ක ඔබ දැඩි අදහිල්ල දෙවියන් වහන්සේ මත තබන්න තියෙන වාතාවරණය වැදගත්. මේ කාන්තාව එකක්වත් උන් ගණන් ගත්තේ නැහැ. ඈට තිබුණ ඕන තරම් තිබුණා සුවේ නොලැබෙන පිණිස කියන හේතු. නමුත් ඒ කිසිම කෙනෙකුගේ දේවල් ඈ ගණන් ගත්තේ නැහැ. ඈ දන්නවා ඇගේ ජීවිතේ මරණය කියනවා කැනටයි මේ යන්නේ කියලා. නමුත් ඒ මරණය කියන එකවත් ඈ ගණන් ගත්තේ නැහැ. නමුත් ඈ ගියා එසෙන ගතරින් දෙවියන් වහන්සේගේ හාස්කම ලබන්න අද දවසේ ඔබගේ ජීවිතයේ ඔබ දෙවියන් වහන්සේව විශ්වාස කරන කෙනෙක් බවට පත් වෙන්න ඔබගේ වාතාවරණය වෙනස් පුළුවන් වෙනස් කරන ස්වාමීනි මේ උදෑසන කල මේ හැම කෙනෙම ජීවිත ඔබ වහන්සේ අතගස්සන මේ වචනේ තුලින් ඔබේ ආත්මය ඇදහිල්ලෙන් පොරවන්න පියන්නේ වාතාවරණ තත්ත්වෙන් වෙනස් කරන්න ස්වාමීනි මේ බයිබලයේ සින මිනිස්සෝ උන් පිළිතුරු ලබා ගත්තා අද දවසේ ඔබ වහන්සේ විශ්වාස කරන ඔබගේ දරුවන්ට ඔබගේ අනුග්‍රහය අධික ලෙස තබමින් ඔබ වහන්සේ ඔබේ ජීවිත වෙනස් කරන්න තමයි ආශ්‍රා කරන පියන්නේ සුතිමගේ තාත්තේ ඒ වගේම මම ආශ්‍රා කරන චන දවසෙත් ඔබ විවිධ රැකියාවල විවිධ කාරණා උදෙසා නිවසෙන් පිටත්ව යන යනවා. ඉතින් ස්වාමීන් වහන්සේට කියනවා ස්වාමීනි මේ හැම කෙනෙම ආශිර්වාද කරන්න. ඔවුන්ගේ හැම රැකියාව වුන් කරන හැම අත්වල ඵලයක්ම, ඔව් හැම කරන හැම කර්මාන්තයක්ම, හැම බහුභෝගයක්ම, ස්වාමීනි හැම කුෂිකාර්මයන්තයක්ම ඌ අත්ගසන්න කියලා මම ආශ්‍රා කරනවා. අපි අද දවසේ වහන්සේ වුන් ආශිර්වාද කරන්න. ස්වාමීගේ හැම කැදයක්ම වහන්සේ අත්ගසමින් උන් ආශිර්වාද ගොන් කර හැම දෙයක් මතම සිටින්න පියාණනි. මගේ දෙවියන් වහන්සේ වහන්සේ දවසින් දවස උන් රැකවල් කරමින් උන් ගෙන හැමින් උන් ආශිර්වාද කරන සමබර සුතිවන්තෙනවා. ජේසුස් වහන්සේගේ බලවත් නාමයෙන් ආමෙන්. ආමෙන්.